ශ්‍රී ලංකා අධ්‍යාපනයේ අර්බුදය දැන් තියෙන්නේ විසඳුම එන්නම ඈතට යන තැනක. ඔව් දැන් පාර්ශව දෙක තුනක් වෙලා. ඒ අතර වාරේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා රට අතහැරලා යන්න යනවා කියලාත් ආරංචි පැතිර ගියා. ඔව් මෛත්‍රීපාල සිරිසේන මහත්තයා රට අතහැරලා යනවා කියන ආරංචිය කටින් කට ගිහිලා ඒක ඊට පස්සේ වෙබ් අඩවි වල ප්‍රවෘත්තියක් බවට පත් වුණා. අන්න ඊට පස්සේ තමයි මෛත්‍රීපාල මහත්තයාට හොඳටම කේන්ති ගියේ. ඔව් මම මොකටද රට ඇතහැරලා දාලා යන්නේ කියපු මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ඊට පස්සේ ඒක වැරදි ප්‍රවෘත්තියක් කියලා මාධ්‍ය නිවේදනයකුත් නිකුත් කළා. ඉතින් ඇත්තටම ඒ ප්‍රවෘත්තිය පැතිරුණේ කොහොමද? ඔව් අර දෙවනි නඩුවෙන් මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට තවත් වාරණයක් පැනෙවුවනේ. ඊට පස්සේ විජේදාස රාජපක්ෂ මහත්තයාට සහ දුෂ්මන්ත මිත්‍රපාල මහත්තයාටත් වාරණ පැනෙවුණා. ඒ නඩු තීන්දුවෙන් පස්සේ සතුට සමරපු නිමල් සිරිපාල සීලා මහත්තයාගේ පාර්ශවයේ කට්ටිය සමහර තැන්වලදී කිව්වේ මෙන්න මේ වගේ කතා. මෛත්‍රීට දැන් වෙන විකල්පයක් නැහැ. එයාට දැන් තියෙන්නේ රට ඇතහැරලා අනේක විතරයි. මෛත්‍රී මේ සීන් එක ඉවත් කරනකල් අපි මේ සටන අතාරින්නෙත් නැහැ. සමහරු එහෙමත් කිව්වා. මේ කතාවට තටු ලැබිලා තමයි මෛත්‍රී රට අතහැරලා යන්න හදනවා කියන කතාව පැතිරලා ගියේ. එතකොට මෛත්‍රීපාල සිරිසේන මහත්තයා දකුණු කොරියාවටමයි යන්න හදන්නේ කියලා. ඔය දකුණු කොරියාවේ කතාවක් ඇඳගෙන දකුණු කොරියාවටම එතුමා යන්න උත්සාහ කරනවා කියලා සමහරු කිව්වේ කොහොමද? මොකද්ද ඒකේ පදනම? ඒක මෙහෙමයි. මෛත්‍රී මහත්තයාට දකුණු කොරියාවේ විශේෂ පිළිගැනීමක් තියෙනවා. ඒ හින්දා ඔහුට ඕනම වෙලාවක දකුණු කොරියාවට යන්නත් පුළුවන්, ගිහිල්ලා පදිංචි වෙන්නත් පුළුවන්. අන්න ඒක හොඳටම දන්න අය තමයි මෛත්‍රීපාල සිරිසේන මහත්තයා දකුණු කොරියාවට යන්න හදනවා කියලා තැන් තැන්වල කතා වුණේ. ඒ කතා පතුරවන අය සිද්ධි නියම විදිහට ගලපලා කතාව ගොඩනගලා තියෙන එක ගැන තමයි මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට වැඩියෙන්ම කේන්ති ගියේ. අන්න ඒ නිසා තමයි මෛත්‍රීපාල සිරිසේන මහත්තයා හුඟක් කේන්ති අරගෙන ඊයේ රෑම මම රට ඇරලා යන්නේ නැහැ කියලා මාධ්‍ය නිවේදනයක් නිකුත් කළේ. ඒ කියන්නේ එතුමා දිගටම ලංකාවේ ඉන්නවා. ඒකත් ඉතින් කියන්න බෑ. ඇයි ඒ? ඇයි ඉතින් මෛත්‍රී මහත්තයාට තියෙන ලොකුම චෝදනාව කියන දේ නෙමෙයි කරන්න කියන එකනේ. හා ඒකත් හරි. ආපකාලා මාරු වෙච්ච එක්කෙනානේ. Inside Politics.